ඒ කියන්නේ මේක වෙන රැස්වීම් වලට වඩා ටිකක් වෙනස් හැඩයක් ගන්න. මෙතන අපි සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ අපේ ශක්තිය පෙන්වන්න, අපේ නායකත්වය පෙන්වන්න. ජාතික ජන බලවේගයේ ශක්තිය තමයි අද මේ කාමරේ මේ හෝල් එකේ පෙන්වුම් කරන්නේ, මේ හෝල් එකෙන් පිට පෙන්වුම් කරන්නේ ජාතික ජන බලවේගයේ කෝට්ටේ ආසනයේ ශක්තිය. කෝට්ටේ කියන්නේ අපි දන්නවා ඓතිහාසික උරුමයක් තියෙන ප්‍රදේශයක්, ඒ වගේම විශාල විවිධත්වයක් තියෙන ප්‍රදේශයක්. එතකොට මේ විවිධත්වය අද මේ ශාලාව තුළ ඉතාමත්ම හොඳින් පෙන්වුම් කරනවා කියන එක අන්තරේ සියලු දෙනාටම පේන්න තියෙන දෙයක්. ඒ වගේම තමයි මේක අපි මෙතන කතා කරපු බොහෝම සහෝදර සහෝදරියන් මතක් කරලා කෝට්ටේ ආසනය කියන්නේ ඓතිහාසික උරුමයක් තියෙන ආසනයක්. අපි ඉතිහාසයේ ඉගෙන ගන්නකොට කෝට්ටේ යුගයේ තිබේ කෝට්ටේ යුගයේ සාහිත්‍ය ගැන, කෝට්ටේ යුගය තුල සිද්ධ වෙච්ච මේ විශේෂ දේශපාලන පරිවර්තන ගැන අපි ඉගෙනගෙන තියෙනවා, අපි කියවලා තියෙනවා. හැබැයි සහෝදර සහෝදරයනි, ඉතිහාසය කියන්නේ අතීතය විතරක් නෙවෙයි. ඉතිහාසය අපිට අලුත් කරන්නත් පුළුවන්. ඉතිහාසය අපිට අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන ඉතිහාසය වෙනුවෙන් අපිට වැඩ කරන්න පුළුවන්. අද මම හිතන්නේ මේ ඓතිහාසික කෝට්ටේ ආසනයට තවත් ඓතිහාසික දිනයක් මේ අද අපි ලබාගෙන තියෙන්නේ. මොකෝ අද මේ හෝල් එකේ මේ කොරිඩෝවේ සහ මෙතනින් එළිය තුල මේ වේදිකාවේ අපි සියලු දෙනාම එකතු වෙලා තියෙන්නේ අපේ ඉතිහාසය අපි බාර ගන්නවා, අපේ ඉතිහාසය අපි අලුතෙන් ලියනවා කියන ඒ අදිෂ්ඨානයත් එක්ක. මොකෝ මේ රටේ ඉතිහාසය, මේ රටේ ඉරණමත් මෙච්චර කාලයක් අයිතිකරුවන් ඉඳලා තියෙනවා. ඒ අයිතිකරුවන් ඔවුන්ගේ ඉතිහාසය සහ මේ රට පාලනය කරාට අද අපිට ඇවිල්ලා තියෙන අවස්ථාවක්. මම හිතන්නේ අරෝෂ සහෝදරයා කිව්වා අපි අලුත් සංදේශයක් කෝට්ටේට එකතු කරමු. ඒ පුරවැසියන්ට අයිති සංදේශයක්, පුරවැසියන් හැටියට අපි ලියන සංදේශයක්, පුරවැසියන් හැටියට අපේ අනාගතය අපි ගාන ගන්න, ඒ අනාගතය අපි වග කියන අනාගතයක් බවට පත් කරන සංදේශයක් අපි අද ලියමු කියන ඒ සංදේශය ලිවීමේ සහ අපේ අනාගතය, අපේ ඉතිහාසය අපේ අතට ගන්න ඓතිහාසික දවසක් තමයි. ඉතින් ඒ නිසා මම සුබ පතනවා මේ එම ඓතිහාසික වැඩේට නායකත්වය දෙන්න මෙතනට පැමිණ සිටින ඔබ සියලු දෙනාටම. ඔබ මේක ඉතිහාසය අලුතෙන් ලියනවා කියන එක ඉතිහාසය පාලකයන්ගේ අතින් පුරවැසි අපේ අතට ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ අරගලය තමයි අපි මේ වෙලාවේ මේ යෙදෙමින් ඉන්නේ. ඒ අරගලයේ සාර්ථකභාවය නිසා තමයි ඒ අද වශයෙන්ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන සහ මේ වෙනකොට ඉතාමත්ම දූෂිත තැනකට පත් වෙලා තියෙන ඒ දේශපාලන නායකයන් සහ ඒ සම්ප්‍රදායික පාලක තන්ත්‍රය කලබල වෙලා තියෙන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට ඒ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයන් ඒ දේශපාලන මතවාද නියෝජනය කරන සියලු දෙනාටම ඉන්නේ එක හතුරේ, එක ප්‍රතිවාදී. ඒ තමයි ජාතික ජන බලවේගය. ඒ එසේ වෙලා තියෙන්නේ එක අතකට අපි සතුටු වෙන්න ඕනේ. මොකෝ පළමු වෙනි වතාවට ඉතිහාසයේ මෑත නූතන ඉතිහාසයේ පළමු වෙනි වතාවට ඒ සම්ප්‍රදායික ඒ පරණ දේශපාලන සහ පාලන තන්ත්‍රය අභියෝගයට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ බලය තවදුරටත් ස්ථිර නැහැ. ඔවුන්ගේ බලය, ඔවුන්ගේ පාලනය මේ රටේ ජනතාව නිහඬව දෙන ඕන දෙයක්, කරන ඕන දෙයක් බාර අරගෙන ඉවසගෙන ඉන්න තත්වයක නෙවෙයි අද ඉන්නේ. අද මේ රටේ පුරවැසියෝ අවදි වෙලා ඉන්නේ. අද මේ රටේ පුරවැසියන්
අවදානෙන්නේ අද මේ රටේ පුරවැසියන් තමන්ගේ අනාගතය තමන්ගේ පුරවැසි අයිති තමන්ගේ අතට ගන්න සූදානම් වෙමින් ඉන්නේ ඒක තමයි මේ මොහොතේ තියෙන විශිෂ්ටත්වය ඒක තමයි මේ මොහොතේ අපිට තියෙන අභියෝගය මොකෝ ඒකේ සාර්ථකත්වය දැන් ඇත්තටම මේ රූපරාමික එළියට ගියාම තවත් කලබල වෙනවා ඕකම හිතන්නේ අපේ ප්‍රතිවාදීන් කීයකටවත් හිතන්නේ නැති කියලා කෝට් එක අපිට මෙහෙම එකතු කරන්න පුළුවන් වෙයි කියලා. මොකෝ ඒගොල්ලෝ හිතනවානේ සමහර ප්‍රදේශ සමහර ජන කණ්ඩායම් සමහර වෘත්තිකයන් අයිති ඒගොල්ලොන්ට අයිතිකරුවන් ඉන්නවා. ඒතකොට ඒක ජාතික ජන බලවේගෙට අත තියන්න බෑ ඒ ප්‍රදේශවලටවත් ඒ වෘත්තිකයන්ටවත් ඒ ජන කණ්ඩායම්වලට ඒවට අයිතිකරුවෝ ඉන්නවා. හැබැයි අපි මේ වෙලාවේ ඔප්පු කරමින් යන්නේ ජාතික ජන බලවේගය කියන්නේ සියලුම පුරවැසියන්ගේ වේදිකාව. මේ සියලුම පුරවැසියන්ට එකතු වෙන්න පුළුවන් වේදිකාවක් අපි නිර්මාණය කරමින් යන්නේ. අපිට තියෙන එක අරමුණක්. අපේ අරමුණ තමයි මේ රට වෙනස් කරන්න ඕනේ. මේ රටේ පාලනය, මේ රටේ අනාගතය තවදුරටත් අපි මේ දූෂිත පාලනික පන්තියට පන්තියට අයිති කරගෙන ඉන්න දෙන්නේ නැහැ. ඒක අපේ පුරවැසියන් හැටියට අපේ අතට ගන්නවා කියන්නේ. ඒකට අපි ඔප්පු කරලා තියෙනවා තවදුරටත් ඒ අයට අයිති කොටස් නැහැ. ඒ අය ගොල්ලන්ට අයිති කණ්ඩායම් නැහැ. ඒගොල්ලන්ට අයිති ප්‍රදේශ නැහැ. ඒ සියල්ලම කඩාගෙන බිඳගෙන තමයි මේ ජාතික ජන බලවේගය ගොඩනගන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ රූපරාමික දහිනකොට මේ අන්තර්ජාලයෙන් මේ රැස්වීම විකාශනය වෙනකොට තවත් කලබල වෙයි. ඉතින් සූදානමින් ඉන්න හිට වෙනකොට තව බොරු විශාල ප්‍රමාණයක් අපි පිළිබඳව ගොතනවා ඇති. දැනටමත් ඒකට සූදානම් වෙමින් ඇති. වෙයි වාසනාවකට ඔවුන් හදන කතා ඔවුන් හදන ඒ බොරු ප්‍රවාද පෑනිසි හතරක් යන්නේ ඉස්සෙල්ලා පච වෙලා යන නිසා ඒව ගැන අපි වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් ඒ කලබල වීම තුලින්ම අපිට මා හිතන්නේ හොඳටම තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ මොහොතේ ශක්තිමත්ව මේ ගොඩ නැගෙන මේ පුරවැසි බලය තමයි මේ රටේ අනාගතය කියන්නේ. ඉතින් ඒ ගැන විශ්වාසය තියාගෙන තමයි අපි මේ සමාජයේ විශාල පරිවර්තනයක් වෙනුවෙන් සංවිධානය වෙමින් යන්නේ. අපිට කරන්න දේවල් ගොඩක් තියෙනවා. මේ රට තියෙන තත්ත්වයේ ඉඳලා අපිට අවශ්‍ය තත්ත්වයට ගන්න නම් අපිට පැති කීපයකින් කරන්න වැඩ තියෙනවා. මූලික වශයෙන් අපි ගත්තොත් අපිට මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අවශ්‍යයි. මේ පාලකයන් සහ පුරවැසියන් අතර තියෙන මේ සම්බන්ධතාවය අපි වෙනස් කරන්න ඕනේ. මම දැක්කත් මේ සමාජ මාධ්‍යයේ ළඟදි වාර්තා වෙලා තිබ්බා, පත්‍රවල ඒක වාර්තා වෙලා තිබ්බා. කවුරු හරි ප්‍රභු නායකයෙක් මොකක් හරි උත්සවයකට යන අතර ඒ අතුරු පාල ඒ පාලේ තාත්තා කෙනෙක් දරුවත් එක්ක කොස්ගෙඩියක් කරේ තියාගෙන යනකොට ඒක ඒ නායකයාට දකින්න නැති වෙන්න ඒ තාත්තා පුතාවත් තාත්තා දරුවවත් අතුරු පාරකට යොමු කරා. නිකන් අර බුදුහාමුදුරන්ට සතර පෙර නිමිති බලන්න දුන්නේ නැහැ වගේ අපේ නායකයන්ට දැන් බෑ මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතේ පෙන්වන්න බෑ. ඒගොල්ලෝ මේක දකින්න බෑ. මොකද දැක්කොත් ඒගොල්ල කොච්චර අවුල් තැනකද ඉන්නේ කියන එක තේරෙනවනේ. බුදුහාමුදුරන් අනුන් ධර්මයේ සතර පෙර නිමිති හංගන්න හැටුවට ඒක කඩාගෙන ගිහිල්ලා ඔහු දැකලා යථාර්ථය තේරුම් ගත්තා. අපේ නායකයන්ගේ අපාත්‍රය තේරුම් ගන්න කිසිම උවමනාවක් නැහැ. මොකෝ ඔවුන් ජීවත් වෙන්නේ මේ රටේ පුරවැසියන්ට වෙනස් තැනකින්. මේ රටේ පුරවැසියන්ට ඉතාමත්ම දුරස් වෙනවා. අපි මූලික වශයෙන් ඒක වෙනස් කරන්න ඕනේ. පාලකයන් කියන්නේ අපිට ඉහළින් ඉන්න මේ රටේ ජනතාවට මේ රටේ පුරවැසියන්ට නැති වරම් ප්‍රසාද තියෙන මේ රටේ ඒ කෙසේ වෙලා මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි පිරිසකට මේ රට පාලනය කරන්න දෙන්න බෑ. අපි දැක්ක මේ ළඟදිත් මේ ඊයේ පෙරේදා
ಆಂಗ್ಲೇಯನ ಪ್ರಧಾನ ದೇಶಪಾಲಕನಿಗೆ ಪಕ್ಷ ಲೇಖಾಂಬರೆ ಕಿಯನವಾ ಬೆಹೆತ್ ನತಿವೆನ್ನಿ ಮೇ ಅಡು ಮೇ 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 ಬೆಹೆತ್ ಪ್ರಶ್ನೆ ಅವಿಲ್ಲಾ ತಿಯೆನ್ನಿ ಅರ್ಗಲೇನಿಸಾ දැන් එතකොට මේ දූෂණය වංචාව නොහැකි ඒවා කිසි දෙයක් නැහැ මේ කිසි මේ ප්‍රශ්න මේ දැන් ඒගොල්ලෝ අර්ථකථනය කරන විදිහට මේ රටේ එක ප්‍රශ්නයකටවත් වග කියන්නේ පාලකයෝ නෙමෙයි මේ රටේ පුර වැසියන් මේ රටේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉන්න පුර වැසියන් තමයි මේ සියලුම ප්‍රශ්න වලට වග කිවන්නේ මේක පුදුම වැඩක් පාලකයන්ගේ කිසිම වගකීමක් නැහැ හරිම ලේසි හැම එකටම වග කියන්නේ අරගලකම් රට බම්බලොත්ුනේ තරගලකරුවන් නිසා දැන් බෙහෙත් නැතින ගතියනේ අරගලකරුවන් නිසා දැන් ගෑස් වැඩි වෙන්න નિયમિત හෙට ඒකක් කියයි අරගල් අරගලකරුවන් නිසා තෙල් වැඩි උනේ තරගලකරුවන් නිසා වෙන්නේ මේගොල්ලෝගේ වංචාවෝ දූෂණය හින්ද නෙමෙයි ඉතින් මෙහෙම පාලකයන්ට රට ගෙනියන්න දෙන්න බැහැ අපිට අවුරුද්දට මම හිතන්නේ ඒ තීරණය අපි අරගෙන ඉවරයි ඒ වෙනුවෙන් වැඩ කරන්න තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒ වගේම අපිට අවශ්‍යයි සමාජ ආර්ථික තත්ත්වය වෙනස් කරන්න. අපි යන යන හැම තැනම අපිට ඇහෙන්නේ රැකියාව නැතිවීම, කල්මාන්ත ශාලා වහනෙක, ව්‍යාපාර නැතිවෙන එක, දරුවන්ගේ පාස් අධ්‍යාපනයට වෙන හානිය සහ මේ සියල්ලම නිසා අපේ සමාජය තුළ, අපේ පවුල් තුළ, අපේ ප්‍රජාවන් තුළ තිබ්බ ඒ මානුෂීය බැඳීම් කැඩෙමින් පවතිනවා. ඒවා දුර්වල වෙමින් පවතිනවා. ජීවිතයට අර්ථයක් තියෙනවා. ඒ අර්ථය මහල් වැඩ කර ඉන්න එක නෙමෙයි. අපිට සාහිත්‍යයක් අවශ්‍යයි, සංස්කෘතියක් අවශ්‍යයි, මිනිස් බැඳීම් අවශ්‍යයි. ඒවට තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් ඒ සියල්ලම අපෙන් උදුරගෙන යන මොහොතක් මේක. දරුවන් සහ දෙමව්පියන් අතර ප්‍රශ්න, අමු සැමියන් අතර ප්‍රශ්න, වැඩ කරන තැන ප්‍රශ්න. කවෙකෙකින් ගැන අපිට කිසිත් උදව් කරන්න වෙලාවක් නෑ ඒකට අපිට නිදහසක් නෑ ඒ කියන්නේ අපේ මානුෂ්‍යත්වය අපිට උරුම කරලා තියෙන සියලුම දේවල් මේ උදුරගන්නේ ඉන්නේ ඉතින් ඒක වෙනස් කරන්න ඕනේ අපිට මේ සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕනේ වෙන්නේ ප්‍රධාන හේතුව තමයි අපිට නැවත වතාවක් අපේ සමාජය තුළ අපේ සංස්කෘතිය තුළ අපිට තිබේ මනුස්ස ගතිගුණ ඒ මනුෂ්‍යත්වය ගැන තිබ්බ අපේ ගරුත්වය ඒ සම්බන්ධතා ඒ බැඳීම් වල තිබ්බ ශක්තිමත් බව නැවත වතාවක් අපිට ලබා ගන්න. ඒක අපිට විනාශ කරන්න දෙන්නත් බැහැ. ඒ නිසා මේ සියල්ල වෙනුවෙන් තමයි අපි ජාතික ජන බලවේගය ගොඩනගන්නේ. ජාතික ජන බලවේගය වටා මේ විදියට එකතු වෙන්නේ මේ රටේ ජනතාව ඒ තීරණය අරගෙන ඉවර මේක වෙනස් කළ යුතු බව තීරණය අරන් ඉවර. නමුත් අපි අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. ඒක තමයි අපිට මේ වෙනස කොච්චර අවශ්‍ය වුණා මේ ක්‍රම වේදය තුලින් මේ පාලන ක්‍රමය තුලින් මේ සමාජ ආර්ථික ක්‍රමය තුලින් ප්‍රතිලාභ ලබපු පිරිසක් ඉන්නවා ලබන පිරිසක් ඉන්නවා මේ මොහොතේ ජනතාවගේ මුදල් අවභාවිතා කරන වංචාවෙන් දූෂණය යෙදෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේක දේශයෙන් අතාරින්නේ නැහැ. ඒගොල්ලෝ මේක අතෑරලා මේක දාලා යන්නේ නැහැ. ඒ තත්වයට ගන්න එක තමයි අපේ වගකීම. මේ සමුළුව තුළ මේ සංවිධායක විධායක කමිටුව හඳුන්වා දීම තුළ අපි මේ මොහොතේ ලෑස්ති වෙන්නේ ඒ අපේ සංවිධාන බලය අපේ ශක්තිය තව තවත් දියුණු කරමින් මේ පාලකයන්ව එළවන තැනකට අපේ සමා අපේ පුරවැසි බලය ගොඩනගන එක ඒක අපි මැතිවරණයක් හරහා අපි කල යුතු සියලුම ඒකමත බලාපොරොත්තුව තියමි නමුත් අපි හිතන්න හොඳ නෑ මේක මැතිවරණයක් ප්‍රකාශ කර පරිපාලකයන් මේ මැතිවරණය අපිට අවශ්‍ය විදියට ඒගොල්ලෝ කරන්නේ ඉඳ දෙයි කියලා. ඒ මැතිවරණය මම නම් හිතන විදියට මේ ඉතිහාසය තුල එන්න පුළුවන් දූෂිතම මැතිවරණය බවට මොන මැතිවරණයක් දූෂිතම මැතිවරණය වෙන නියමිතයි. මොකෝ ඕන් පුළුවන් සියලු දේම කරයි මේ සමාජ පරිවර්තනය මේ දේශපාලන පරිවර්තනය නවත්තන්න. හැබැයි ඒකට එරෙහිව අපිට තියෙන ලොකුම ශක්තිය ඔබ.
ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම නිහඬවම